Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. ආහාර වල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ ආහාර මිලදී ගැනීමට හැකියාවක් නොමැති වීමෙන් දිවයිනේ ප්‍රදේශ බොහෝමයක ජනතාව ආහාර වේල් සීමා කර තිබෙනවා. අනුරාධපුර ආපන ශාලා හිමියන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ පාසල් ළමුන් ආහාර මිලදී නොගැනීම නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් රැසක ආපන ශාලා වැසී යමින් පවතින බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් වල ආපන ශාලා වැසී යමේ තර්ජනයක් ඇති වෙලා තියෙනවා. ඒ ආපන ශාලා වල ආහාර මිලදී ගැනීමට ළමයි අතරේ මුදල් නැමැතිකම විශේෂයෙන්ම මිල ගණන් වල ඉහළ යාම නිසා ඒ ළමයි පාසල් වල බනිස් ගෙඩියක් පැටිස් එකක් රොටියක් ගන්න ඇත්තට ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ළමයි සෑහෙන සංඛ්‍යාවක් පාසලේ කලන්ත දාලා වැඩන තත්ත්වයක් පාසල් වල ඇති වෙලා තියෙනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූර්යවැව නමඩගස්වැව ජාතික පාසලේ බත් බැංකුවක් පත්වාගෙන යාමටද ගුරු මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඒ අනුව ගුරුවරු පාසලට පැමිණෙන විට වැඩිපුර කෑම පාර්සලයක් රැගෙන විත් එය බත් බැංකුවට ලබා දෙන අතර ආහාර නැති ළමුන් ඉන් ආහාර රැගෙන සිය ආහාර වේල සපුරා ගන්නු ලබනවා. ගුරුවරුන්ට තමයි මේක බර දෙල බෑනේ. රජයක් විදියට දරගන්න ඕන ළමයින් කන්න බොරට කරලා හදා දෙන්න. අපේ ළමලාට සම්ි සමාදම් වලදී කලන් දාලා වැටෙනකොට අපර තේරෙනවා අපි කොයි තරම් දුප්පත් වෙලා ඉන්නවද දුර්වල වෙලා ඉන්නවද කියලා. යුනිසෙෆ් ආයතනයේ ගිනාපු වාර්තාවත් බොරු කියලා ඔප්පු කරන්න හදන මේ තක්කඩි දේශපාලඥයෝ මෙහෙ මන්ද පොසෙන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? මේ අතර පාසලට පැමිණෙන විට දිව ආහාරය රැගෙන නොයන සිසුන් සිටින කැලණි අධ්‍යාපන කොට්ටාසේ පාසල් 12ක් තෝරාගෙන එම සිසුන්ට දිව ආහාරය සැකසීම වෙනුවෙන් වේලි ආහාර සලාක ලබා දීම කැලණිය ප්‍රාදේශීය මහලයකම් කාර්යාලයේ අද සිදු වුණා. එම ආහාර සලාක එම පාසල්වල විදුහල්පතිවරුන්ට ලබා දුන් අතර ඒවා විදුහලේදී පිළියෙල කර පාසල් ළමුන්ට ලබා දීමට නියමිතයි. දරුව බොහෝමයක් පාසල්වල කලන්ත වැටීම් වැඩි දිව ආහාරය නොගෙන ඉන පිරිස් ඉන්නවා කියන දේ ඒ අනුව තමයි අපි වෙළඳ ව්‍යාපාරික ප්‍රචාරයට අපි කතා කරේ. ඉතින් මේ ආහාරම පාසල් යනවා කියන්නේ දරුවන්ට උගන්වන දේ මතකෙට ඉන්නේ නැහැ. ඉතින් රටේ පවතින වර්තමාන අර්බුදකාරී තත්ත්වයත් එක්ක බොහෝ දෙමව්පියෝ අසරණ වෙලා ඉන්නවා දරුවන්ගේ ආහාර වේල සපයා ගැනීම ගැටලුවක් එක්ක. අපි ඉන්දියන් ආධාර බෙදුවා, ආහාර බෙදුවා, කිරිපිටි බෙදුවා සහ වින එන්ජිඔ සංවිධාන වලින් රාජ්‍ය නෝන සංවිධාන වලින් නොයෙකුත් ආධාර දෙනවා. නමුත් මේ තියෙන තත්ත්වයට ඔරොත්තු දෙන්න ඒකක්වත් ප්‍රමාණවත් නැහැ. දැන් මාස කීපයක ඉඳලා අපේ දරුවෝ පාසල් පැමිණීම අපිට සතුටු වෙන්න පුළුවන් මට්ටමක නැහැ. එක පාසලක් තියෙනවා 52-54 වගේ ප්‍රතිශතයක් තමයි දෛනිකව පාසලේ දරුවෝ පාසල් එන්නේ. කියන්නේ ඉස්කෝලේ ඉන්න ළමයිගෙන් භාගයක්ම සෑම දවසකම පාසල් එන්නේ නැහැ. සෑම පාසලකම 4න් එකක් ඉස්කෝලේ ඉන්නේ නැහැ දෛනිකව. ඇත්තට මේ කැලණි පාසල්වල ඇතැම් දරුවෝ උදේට කෑම නැත්තම් දරුවා එදාට පාසල් එන්නේ නැති තත්ත්වයක් තිබුණා. ගල්ල කිතුලම් පිටිය ආනන්ද විද්‍යාලයේ සිසු සිසුවියන්ට දිව ආහාර වේල ලබා දීමේ වැඩපිළිවෙලක් පාසලේ ගුරුවරුන් විසින් ආරම්භ කර තිබෙනවා. ඒ මව්පියන් මෙන්ම සමාජ සුපසාධන සංගම්වලද දායකත්වයෙන්. ජාතික අවුරුද්ද සම්පූර්ණ වෙනතෙක් මේ කටයුත්ත කරගෙන යන්න තරම් අපේ ඒ පරිත්‍යාගශීලීන් අපිට පොරොන්දු වෙලා තියෙනව ද්‍රව්‍ය ලබා දෙන්න. මේ අතර ආහාර සපයා ගැනීමට මුදල් නොමැති වීම නිසා ගම්පහ මිනුවන්ගොඩ පාසල් සිසුවියක් දිව ආහාරය සඳහා කලටි පොල් මද රැගෙන විත් ඇති බවට පුවතක් ඇතැම් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් තොරතුරු සොයා බැලීමේදී එය අසත්‍ය පුවතක් බව තහවුරු වී ඇතැයි ජනාධිපති මාධ්‍යංශය අද නිවේදනය කළා. කෙසේ වෙතත් රටේ මේ මොහොතේ පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ රටේ ඕනෑම ස්ථානයක දරුවෙක් පුද්ගලයෙකු හෝ පවුලක් ආහාර නොමැතිව මෙවන් තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඒ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයේ වෙත දැනුම් දෙන්නේ ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටිනවා. ඒ අනුව 0111 435 46 47 හෝ 0111 435 43 54 යන දුරකථන අංක අමතා දිගු අංක 57.5 නැත්නම් 57.7 ඔස්සේ සම්බන්ධ වෙමින් තොරතුරු ලබා දිය හැකි. මේ අතර මන්ද පෝෂණය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර ආසනයේ විලච්ඡේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පාසල් 3ක දරුවෝ ඊයේ දවසේ 20කට වැඩිය කෑම නැතිකම නිසා සිහිසුන් වැටලා තියෙනවා ගරු කථානායකතුමනි. ඒ වගේම ගරු කථානායකතුමනි ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ටාසේ දරුවෙක් කුරුම්බ ලොදගෙනලා තියෙනවා ගරු කථානායකතුමනි දවල්ට දිවාහාරය සඳහා. මම අනිත් කොටස දන්නේ නැහැ. හැබැයි මිනුවන්ගොඩ එක මේ මොහොත වෙනකොට විදුහල්පතිතුමියත් එක්ක කතා කරා. මොකද කියනවා මට මෙතන දාලා පෙන්නන්න පුළුවන් නම් මේක ඇහෙනවා නම් කැමති නම් මම දාලා පෙන්නනවා විදුහල්පතිතුමිය කියන කතාව. කිසිම දරුවෙක්ගේ එහෙම දෙයක් සිදු වෙලා නැත. විදුහල්පතිතුමිය කියන්නේ කතා කරා නම් එහෙම දෙයක් අපි දැනවත් නැහැ.
මේ කාරණේ වැරදි පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරයි ඒක වැරදි මම කියන්නේ මේ 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 විලච්ඡිය ප්‍රාදේශයෙන් කොට්ටාසේ පාසල් තුන ගැන හොයලා බලන්න මේක විහිළුවට ගන්න එපා මේක සත්‍ය කතා කරන්නේ අපි මේ රටේ පවතින තත්ත්වය තුළ වැරදි මතවාද ඇරීම තුළ මිනිස්සුන්ව නැවත කුලප්පු කිරීමක් මේ වෙන්නේ මන්ද පෝෂණ තත්ත්වයක් මේ රටේ දැන් ඇති වෙලා තියෙනවා ළමයි අතර ඒක සෞඛ්‍යමත්වම පිළිගන්නේ නැද්ද ඒක පිළිගන්න පිළි අරගෙන අපි කතා කරමු කොහොමද උත්තර හොයන්නේ කියලා කරු කතානායකතුමනේ මේ විදියට උද්දච්ච විදියට කතා කරන්න එපා කියන්නේ මේ ඇමතිවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නේ පිළි අරගෙන විසඳුමක් දෙන්න ඒකට තමයි ආණ්ඩු කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී මං හිතන්නේ අපි ඔක්කොම පිළිගත්ත එකමතයක් තමයි මෙතන ප්‍රශ්නයක් තියෙනවයි කියලා කවුරුත් කියලා නැහැ කොහොම මොහොතවත් මේ ප්‍රශ්නේ නැහැයි කියලා පාසල් දරුවෝ ලක්ෂ 42ක් පාසල් පද්ධතිය තුල ඉන්නවා මේ ලක්ෂ 42න් ගරු ඇමතුමනි ලක්ෂ 11කට දිවාහාර දෙනවා ඒක තමයි විද්‍යාත්මක පදනම දැන් අවුරුදු දෙකකින් මේ දිවාහාර දෙන්න බැරි වෙලා තියෙනවා දරුවන්ට අවුරුදු දෙකකින් කෑම දීලා නැහැ ඒ සඳහා රුපියල් 60ක් මුදල වැඩි කරාම අපි පිළිගන්නවා නමුත් රුපියල් 60කින් කරන්න බෑ මේ මේ ප්‍රශ්නය නැහැයි කියලා එක මොහොතකවත් කියන්න සූදානම් නැහැ මේ ප්‍රශ්නය පැහැදිලිවම තියෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්නට ඕනේ ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා ඩීමෝ බට්ටා ටාටා එස් HT2 වැඩි විස්තර සඳහා 13.88 අමතන්න අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි